වත්මන්ාර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම අරමුදල මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර ලෝක බැංකුවද ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක් ලබා දීමට සිය එකඟත්වය පළ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස පසුගිය දින කිහිපය තුළදී එම අරමුදලේ නියෝජිතින් සමග සාකච්ඡා පැවැත්තුවා. එහිදී මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. එය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පෙරේදා පැවැත්තුණා. මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජියාව මහත්මිය සහ එම අරමුදලේ කළමනාකාරීත්වයේ අනිකුත් ජ්‍යෙෂ්ඨ සමාජිකයින් සමග ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු බෙරට නියෝජිතයින් තවත් සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා. එම සාකච්ඡාව පවත්වා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සාකච්ඡාවලින් අනතුරුවයි. ආර්ථික අභියෝගවලට විසඳුම් ලබා ගැනීම සඳහා ගතයුතු ප්‍රතිපත්ති මේ ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානි මසහිරු නොසාකි මහතා මේ සම්බන්ධයෙන් අද නිකුත් කළ නිවේදනයක දක්වුවේ අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වන බවයි. මසහිරු නොසාකි මහතා සිය නිවේදනය මගින් පවසා ඇත්තේ අප්‍රේල් මාස 18 වනදා සහ 22 වනදා අතරතුර ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අතර පළදායි සාකච්ඡා පැවතු බවයි. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා සර්ව ආර්ථික ස්ථාවරත්වයේ යථා विश्वसनीय सह सुसंयोगी उपाय मार्ग क्रियात्मक आर्थिक अर्बुदे दुप्पतुन सह अवधानम अहितकर बलपैम आवमकिरीम संधा शक्तिमत आरक्षण वेडपिलिबलक वेदगत्कम पिलिबंदव එහිදී සාකච්ඡා වූ බව මසහිරු නොසාකි මහතා පවසනවා. නොසාකි මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ඔවුන්ගේ ණය හිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට බලධාරීන්ගේ සැලැස්ම පිළිගත් බවයි. ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමෙන් සහ අනිකුත් සියලු පාර්ශවකරුවන් සමග සම්බන්ධ වීමෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහය වන බවද සහිරු නොසාකි මහතා පවසනවා. මෙතර රට අර්බුදකාරී තත්වයෙන් මුදා ගැනීම සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන බව ලෝක බැංකුවද පවසා තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ වාර්තා කළේ ලෝක බැංකුවේ හදිසි පැකේජයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක පැකේජයක් ඇතුළත් බවයි. එමෙන්ම ඖෂධ පාසල් ළමුන් සඳහා ආහාර දෙලිඳු සහ අවදානමකට ලක්විය හැකි කුටුම්බ සඳහා මුදල් හුමාරු කිරීම සඳහාද ලෝක බැංකුව කඩිනමින් මුදල් ලබා දීමට එකඟ වී තිබෙනවා. රොයිටර් පුවත් සේවයේ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ලෝක බැංකු නියෝජිතයෙකු පවසා ඇත්තේ මූලික ආහාර සැපයුම් බීජ සහ පොහොර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීමට සහාය වීම පිළිබඳවද සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසුවන බවයි. මේ අතර ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මල්පාස් මහතා අතර හමුවක් වොෂින්ටන් නුවරදී පවත්වා තිබෙනවා. එහිදී ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ලෝක බැංකු සමූහයේ සභාපති පවසා ඇත්තේ ආර්ථික අර්බුදයේ හම්බුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.